නමෝ බුද්ධාය දරුවන් මල් වගේ කියන කියමන අපි බොහෝ කාලයක සිට අසා තිබුණා ඒත් ඒ උපමාව හරියටම සැසඳෙන්නේ අද සිටයි මේ දැන් සිටයි කියයි අපට නම් හිතෙන්නේ මලක තියෙන නිර්මලත්වය පවිත්‍රත්වය මිලික් බව ප්‍රසන්න බව මේ සියලු ලක්ෂණ ඔබට දැන් දැනෙන්නට පටන් ගනීවි මක් නිසාද මීළඟට අප සූදානම් වන්නේ පිරිත් සජ්ජායනයක් ශ්‍රවණය කරන්නට මේ පිරිත් සජ්ජායනය මුළු රටේම ඉන්න දරුවන්ට ආදර්ශයක් වෙමින් අද දවසේදී පවත්වන්නේ බාලවියේ සිටින දරුවන් පිරිසක් බුද්ධ රත්නයේ සිහි ගන්වමින් සදාතුක කරුණ වහන්සේ එවැගේම සංඝයා වහන්සේ වැඩ හිඳින්නා වූ මේ මණ්ඩපයට දැන් ඒ දරුවන් පිරුවානා පුත් වහන්සේ රැගෙන ධර්ම රත්නයේ සිහි ගන්වමින් අපේ සාදුකාර මැද්දේ පැමිණෙනු ඇති. අපි පින්න ස්වාමින් වහන්සේට ආයාචනා කොට සිටිනවා. පිරුවාන පුත් වහන්සේ වැඩම කරන මේ අවස්ථාවේදී අපව ඒ ගුණෙහි පිහිටවන හැටියට. සාතු 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 නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සම්මදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරු වෙනට සම්මදා තිසරණ සරණ යමි නමස්කාර වේවා බුදු රුවනට සම්මදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සම්මදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සම්මදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරු වෙනට සම්මදා සරණ යමි නමස්කාර වේවා බුදු රුවනට සම්මදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සම්මදා සදහම් සරණ යමි සාදු සාදු ගරුතර මහා සංඝ රත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමගුල සිහි කරන අද දවසේ වෙසක් සඳ ඈත අහසින් පායාගෙන ඉදින් බුදුරජාණන් වහන්සේගේ
පුංචි වයසේ ශ්‍රාවක දරුවන් පිරිසක්. උන්වහන්සේගේ උතුම් ධර්මය පිරිත් ධර්මයන් විදිහට සජ්ජායනා කරන්න සූදානම් වෙනවා. ඔබ බොහෝ විට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නේ සජ්ජායනා කරන පිරිත් ධර්මයන් ශ්‍රවණය කළා තියෙනවා. ඒ වගේම ගිහි ශ්‍රාවකයෝ වැඩිහිටි පිරිස පිරිස් සජ්ජායනා කරනවා ශ්‍රවණය කළා තියෙනවා. නමුත් අපේ ජීවිතයේ පළමු වතාවට පුංචි දරුවන් පිරිසක් පාලි භාෂාවෙන් පිරිස් සජ්ජායනා කරලා සිංහල බසිනුත් ඒකේ තේරුම සජ්ජායනා කරනවා. අපි නම් හිතන්නේ ලෝකේ පළවෙනි වතාවට තමයි පාලි සිංහල පිරිත පුංචි දරුවන් සජ්ජායනා කරන්නේ. පිරිත් ධර්මයන් සජ්ජායනා කිරීම බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ සිද්ධ වුණා. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ විශාලා මහනුවර තුන්බි ඇති වුණාට පස්සේ උන්වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේ ප්‍රධාන භික්ෂුන් වහන්සේලාත් එක්ක විශාලාවට වැඩම කරලා රතන සූත්‍රය සජ්ජායනා කළා. විශාලා මහනුවර පුරාවටම පිරිත් පැන් නිසා. ඒ වගේ මුන්වහන්සේ ජීවමාන වැඩ හිටපු කාලේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, මහා කස්සප මහරහතන් වහන්සේ ගිලන් වෙච්ච අවස්ථාවල බුදුරජාණන් වහන්සේ බොජ්ජංග පිරිස් සජ්ජායනා කළා. ඒ වගේම දරු ප්‍රසූතිය නිසා වේදනාවෙන් විඳපු එක්තරා මෑණියන් කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා පරිදි අඟුලිමාල ස්වාමින් වහන්සේ ඒ මවට සත්‍යක්‍රියාවක් කරා පිරිතක් විදිහට. එතකොට පිරිස් සජ්ජායනය බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ සිද්ධ වුණා. ලංකාදීපයේ ඈත අතීතයේ වැඩ හිටපු මහතෙරුන් වහන්සේලා, සංඝ පීතෘන් වහන්සේලා මුල් වෙලා පිරුවානා පොත් වහන්සේ හැටියට බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලත් උන ආරක්ෂාව පිණිස හේතු වෙච්ච, ඒ වගේම තුනුරුවනේ ගුණ ඇතුළත් වෙච්ච, ඒ වගේම සත්‍යක්‍රියාවන් ඇතුළත් වෙච්ච දහම් කොට්ටාස ඇතුළත් කරලා ඒ සංඝ පීතෘන් වහන්සේලා පිරිවාණා පොත් වහන්සේ නිර්මාණය කළා. පිරිවාණා පොත් වහන්සේ කොච්චර මේ ලංකාදීපේ වාසය කරපු පින්වතුන්ගේ ජීවිතවලට බද්ධ වෙලා තිබ්බද කියනවා නම්, ඒ කාලේ පුංචි දරුවෙක් අසනීපුණාට පස්සේ පිරිත් පැන් ටිකක් තමයි බෙහෙත් දෙන්න කලින් අම්මලා තාත්තලා දුන්නේ. කුඹුර වලට සත්තු ආවට පස්සේ කන්ද පිරිත සජ්ජායනා කරලා කුඹුරට හිනවා. ඊට පස්සේ දුකක් කරදරයක් ආවට පස්සේ පිරිත් සජ්ජායනා කරලා තුනුරුවන්ගේ ගුණ සිහි කරගෙන තමන්ගේ හිතේ සැනසීමක් ඇති කරගන්නවා. එතකොට මේ විදිහට ඈත අතීතයේ ඉඳලා පිරිවාණා පොත් වහන්සේ සැදැහැවත් බෞද්ධයන්ගේ සිත් තුළට කා වැදිලා තිබ්බා. ඒක තව තවත් අපේ ජීවිතවලට සමීප වුණා. ඒ පාලියෙන් සජ්ජායනා කරපු පිරිත් ධර්මයන් වල සිංහල තේරුමත් අහන්න ලැබුණාට පස්සේ තව තවත් මේ පිරිත් ධර්මයන් අපේ ජීවිතවලට ඒකාසු වෙනවා, අපේ ජීවිතවලට බද්ධ වෙනවා. මේ පුංචි දරුවන් පිරිත් සජ්ජායනා කරන ඇහුණාට පස්සේ කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ පුංචි ළමයි කියන පිරිතේ ආනිසංසය තියෙයිද? මේ කිරිසප්පේ වගේ ඉන්න පුංචි දරුවෝ කියන පිරිතේ අපිට ආරක්ෂාවක් තියෙයිද කියලා කෙනෙකුට හිතන්න පුළුවන්. පිරිතක ආරක්ෂාව, ඒ වගේම පිරිතේ ගුණාත්මකභාවය ඇති වෙන්නේ පිරිත සජ්ජායනා කරන කෙනාගේ තියෙන පිරිසුදුකමත් එක්ක. එතකොට මේ සිඟිති දරුවන් සීලවන්තයි. ඒ වගේ මේ සිඟිති දරුවන් අනිත් පුද්ගලයන්ට වඩා
වැඩිහිටියන්ට වඩා කෙලෙස් ස්වභාවයෙන් අඩුයි. මොකද පුංචි දරුවෝ අව්‍යාජයි. ඒ වගේම පුංචි දරුවන්ගේ හිත ඇවිස්සලා නැහැ. සංවරකමක් තියෙනවා හිතේ. කෙලෙස් වලින් පීඩාවටපත් වෙලා නැහැ. එතකොට කෙලෙස් වලින් කෙලෙස් ස්වභාවයේ අඩු. ඒ වගේම සීලවන්ත දරුවන් පිරිසක් සජ්ජායනා කරන පිරිතේ බොහෝ ආනිසංස තියෙනවා. බොහෝ ආනිසංස ගෙන දෙනවා. ඉතින් අපිට හිත හිතා සතුටු වෙන්න පුළුවන්. මනුස්ස ලෝකෙ ඉපදුනාට පස්සේ අපි ඇස් වලින් දකින්න පුළුවන් වුණා. මනුස්ස ලෝකෙ ඉපදුනාට පස්සේ අපේ කන් වලින් අහන්න ලැබුණා බුදුරජාණන් වහන්සේගේ ධර්මය පුංචි දරුවන් පිරිසක් සජ්ජායනා කරනවා. බුදුරජාණන් වහන්සේගේ ශාසනීය ඈත අතීතයේ ගැන අපි කල්පනා කරලා බලද්දී අපිට මතක් වෙනවා පුංචි දරුවන් මුල් කරගෙන මහා බලවතුන් බුදුසසුන්ට පැහැදුණා. ඔබ දන්නවා ධර්මාශෝක රජතුමා කලින් චණ්ඩාශෝක රජතුමා කියලා ප්‍රසිද්ධ වෙලා හිටියේ. දහස් ගණන් ජනී ජනයා ඝාතනය කරලා ගම් දනව විනාශ කරලා තමන්ගේ රට රාජ්‍ය දික්විජයක් බවට පත් කරගත්තා. තමන්ගේ සහෝදරයන්ව ඝාතනය කළ රජකමට පත් වුණා. හැබැයි අධිරාජ්‍යයක් බවට පත් වුණාට පස්සේ හිතේ සැනසීමක් නැහැ. පසුතැවීම ඇති වෙනවා. අතීතේ තමන් අතින් වෙච්ච දේවල් සිහිපත් වෙලා හැම දෙයකින්ම උත්සාහයක් ගත්ත හිතේ සැනසීමක් ඇති කරගන්න ලැබුණේ නැහැ. දවසක් සඳුළු තලයට වෙලා ඉද්දින් අවුරුදු 7ක පුංචි ස්වාමීන් වහන්සේ නමක් සංවර ගමනින් වඩිනවා දැක්කට පස්සේ හිතේ සැනසීමක් ඇති වුණා. අවුරුදු 7ක පුංචි ස්වාමීන් වහන්සේ නමක්. හැබැයි රහතන් වහන්සේ නමක්. සේවකෙක් පිටත් කරලා මාලිගාවට වඩම් අවගෙන ආවා. පොඩි ස්වාමීන් වහන්සේ කැමැත්තෙනකින් වැඩ ඉන්න කිව්වා. උන්වහන්සේ සිංහාසනයෙන් වැඩ හිටියට පස්සේ රජතුමා කියනවා පොඩි ස්වාමීන් වහන්සේ බණ දහම් දන්නවද? දන්නවා කිව්වා. එහෙනම් කියුම් බලන්න කිව්වා. අවුරුදු 7 මේ පුංචි ස්වාමීන් වහන්සේ ධම්ම පදේ අප්පමාද වර්ගයේ ලස්සනට සජ්ජායනා කළා. රජතුමාට අර්ථයක් කියලා දුන්නා. ඒ පුංචි ස්වාමින් වහන්සේගේ හපංකම නිසා. ඒ පුංචි ස්වාමින් වහන්සේගේ තිබ්බ සංවරකම නිසා චණ්ඩාශෝක රජතුමා ධර්මාශෝක බවට පත් වුණා. ලංකාද්වීපය ඇතුළු රටවල් ගණනාවකට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිටත් කළා. එතකොට අපිට පේනවා පුංචි දරුවෙක් මුල් කරගෙන බුදුසසුනේ මහා පෙරලියක් ඇති වෙනවා. බුදුසසුනේ මහා දියුණුවක් ඇති වෙනවා. වර්තමාන ලෝකයේ දෙමාපියෝ කල්පනා කරන අපේ දරුවා පුංචි දරුවන් අතර තරුවක් වෙනවා නම් කොයි දෙයක්ද? අපේ දරුවා පුංචි දරුවන් අතර හොඳ ගායකයෙක් වෙනවා නම් හොඳ නර්තන ශිල්පියෙක් වෙනවා නම් කොච්චර හොඳද කියලා. මේ වසංගතයේ ඉන්දියාව වගේ රටවලට බෝ වෙලා සමහර දරුවෝ තරඟයෙන් පැරදුනාට පස්සේ ජීවිතේ නැති කරගන්නවා. ඒ වගේ ලෝකයක් තුල අවුරුදු 7 8 අවුරුදු 10 12 පුංචි දරුවන් පිරිසක් නිර්මල බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සජ්ජායනා කරනවා. විශේෂ නැද්ද? විශේෂයි. ඉතින් ඒක නිසා අපි සතුටු වෙන්න ඕනි. ඒ වගේම අපි සෙත් පතන්න ඕනි මේ පුංචි දරුවන්ට. මේ දරුවෝ මේ පිරිස සජ්ජායනා කරනවා දැක්කට පස්සේ මේක බලාගෙන ඉන්න අනිත් දරුවන්ටත් ආසාවක් ඇති වෙනවා. අනේ අපි කවදානම් මේ වගේ පිරිස සජ්ජායනා කරන්නද? තව අවුරුදු 10ක් 15ක් යද්දි මේ පුංචි දරුව තරුණ වයසට ඇවිල්ලා බුදු සසුන වටා විශාල තරුණ කැලක් එක්හසු වෙලා
දිනෙන් දින පුංචි දරුවන්ගෙන් පටන් ගන්න බුදුසසුනේ දියුණුව, දිනෙන් දින බුදුසසුන ලෝකයා ඉදිරියේ වැජඹෙනවා, දිනෙන් දින බුදුරජාණන් වහන්සේගේ ශාසනය ලෝකයා ඉදිරියේ දෙවි මිනිසුන් ඉදිරියේ ප්‍රශංසාවට ලක් වෙනවා. අද දවසේ මේ දරුවන් සජ්ජායනා කරන්නේ උතුම් සරණාගමණය, ඒ වගේම තෙරුවන් වන්දනාව, සත්බුදු වන්දනාව, ඒ වගේම ලෝකාවබෝධ සූත්‍රය, ජයමංගල ගාථා, මහා මංගල සූත්‍රය, රතන සූත්‍රය, ඒ වගේම කරණීය මෙත් සූත්‍රය සහ මහා ජයමංගල ගාථා මේ පින්වත් දරුවන් පාලි සිංහල විදිහට සජ්ජායනා කරනවා. ඉතින් අපි හැමදෙනා මේ පින්වත් දරුවන්ට ආශිර්වාද කරමු. මේ දරුවන් තව සුළු මොහොතකින් පිරිස් සජ්ජායනා කරනවා. කිසි කරදරයක්, හිරිහෙරයක්, බාධකයක් නැතුව මේ පින්වත් දරුවන්ට බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මීය පිරිත් ධර්මයන් විදිහට සජ්ජායනා කරලා මේ දරුවන්ගේ සිත් තුළ බුදුරජාණන් වහන්සේ ගැන පහන් සිත් ඇති කරගෙන බොහෝ දෙනාට හිතසුව පිණිස, බොහෝ දෙනාගේ සිත් බුදුසසුන කෙරෙහි පහදන්ඩ මේ පින්වත් දරුවන්ට වාසනාව උදා වේවා. සාතු සාතු සාතු. කුඩා දරුවන් විසින් පවත්වන්නට යෙදෙන මේ පරිත්‍රාණ ධර්ම දේශනාව, පිරිත් දේශනාව ශ්‍රවණය කරන්නට අපි කැමැත්තෙන් සිටියේ එය මූලික වශයෙන් ගත්තම කුඩා දරුවන් විසින් පවත්වන්නක් නිසා. හැබැයි පින්වත් ස්වාමින් වහන්සේ සිහිපත් කරන්නට යෙදුනා මේ දරුවන් කෙලෙස් වලින් හීනයි, පිරිසිදුයි, නිර්මලයි යනුව ගත්තම කුඩා දරුවන් විසින් කරන මේ පිරිත් සජ්ජායනයේ ආනිශංස බොහොමයි. මේ කුඩා දරුවන් මේ පිරිත් මණ්ඩපය තුළ තැන්පත්ව සිටින ආකාරය දුටුවම කාගෙත් සිත් ප්‍රසන්න හැඟීමකින් පිරියනවා. මේ දරුවන්ගේ ආදරණීය දෙමාපියන්ට, ඥාතීන්ට ඉතාමත්ම සතුටු විය හැකි පින්කමක් සඳහා තමයි මේ දරුවන් සූදානම්ව සිටින්නේ. දැන් අප එළඹෙන්නට නියමිතව තිබෙන්නේ දැහැත් වට්ටි පිළිගැන්වීමෙන් පිරිත සඳහා ආරාධනා කිරීමට. දැහැත් වට්ටි පිළිගැන්වීමෙන් ඉක්බිතිව පිරිත සඳහා දරුවන්ට ආරාධනා කරනු ඇති යනුව අපි ඇරයුම් කොට සිටිනවා. කුඩා දරුවන් පිරිසකටම පිරිත සඳහා මල්, එවැගේම දැහැත් වට්ටි පිළිගැන්වීමෙන් ආරාධනා කරන හැටියට. දැන් අපි මේ අපේ සිඟිති පිරිත් සජ්ජායන කණ්ඩායමට පින්වත් දරු පිරිසට ආරාධනා කර සිටිමු පිරිත් ආරාධනය කිරීම සඳහා. පිරිතට ආරාධනා කිරීම සඳහා සියලුම දෙනා මා කීවාට පසු මෙසේ කියන්න. විපත්ති පටිබාහාය සබ්බ සම්පත්ති සිද්ධියා, සබ්බ සම්පත්ති සිද්ධියා, සබ්බ දුක්ඛ විනාසාය, සබ්බ දුක්ඛ විනාසාය, පරිත්තං භූත මංගලං විපත්ති පටිබාහාය සබ්බ සම්පත්ති සිද්ධියා, සබ්බ භය විනාසාය,
පරිත්තං භූත මංගලං විපත්ති පටිබාහාය සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බ රෝග විනාසාය පරිත්තං භූත මංගලං විපත්ති කරදර දුරු වීම පිණිස සෞභාග්‍යය උදා වීම පිණිස සියලු දුක් දුරු වීම පිණිස සියලු භය දුරු වීම පිණිස සියලු රෝග දුරු වීම පිණිස ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම නම් වූ අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් මහා කරුණාවෙන් දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරන සේක්වා සාදු සාදු සාදු. ඔබට දැන් දැක ගන්නට පුළුවන් පහන් දල්වා සතර දෙවිවරුන්ට මේ පිරිත් මණ්ඩපයට වඩින්නටයි ආරාධනා කරනවා. අපට දැන් දැක ගන්නට පුළුවන් ඒ පහන් දැල්වීම කුණ්ඩසාලේ මහමෙවුනා භවනා අසපුව මේ දරුවන් කෙරෙහි වන්නා වූ කරුණාවෙන් යුතුව දරුවන්ට පිරිත් සජ්ජායනය හුරු කොට තිබෙනවා. එය මුළු ලාංකීය සිඟිති දරු පරපුරටම ඉතා මහරු ආදර්ශයක් වෙයි. මේ මොහොතේදී මේ දරුවන්ගේ දෙමාපියන් ලබන සතුට කෙතරම්ද කියලා වචනයකින් විස්තර කරන්නට අසීරුවනු ඇති. මේ පින්සාර දසුන ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ නරඹන ඔබටත් ඉතාම දැඩි ප්‍රසන්න හැඟීමක් ඇතිවෙනවා ඇති. මේ සිඟිති දරුවන් සුමදුර හඬින් ලයාන්විතව ලගන්නාසුළු ආකාරයෙන් මහත් භක්තියෙන් යුතුව මේ මොහොතේදී මේ උතුම් පිරිත් සජ්ජායනය පවත්වන්නට සූදානම් වන අන්දම දුටුවාම. එනිසා අපගේ නිරන්තර ආශිර්වාදය මේ දරුවන් කෙරෙහි පවතින බවට සැකයක් නැහැ. ඒ වගේමයි මේ උතුම් පිරිත් සජ්ජායනයේ ආනිශංස විශේෂයෙන්ම ආරක්ෂාව අපේක්ෂා කරගෙන සමතින්ම ආරක්ෂාව අපේක්ෂා කරගෙන සිදු කරන්නා වූ මේ උතුම් වූ පිරිත් ධර්ම දේශනාවේ අනුසස් මහත්ඵල මහානිසංස වේ. මක් නිසාද කෙලිස් බරින් අඩු පිරිසිදු නිර්මල මේ සිඟිත්තන් විසින් කුඩා දරුවන් විසින් මේ පිරිත සජ්ජායනා කරන නිසා පහන් දැල්වීමෙන් ඉක්බිතිව දැන් එළඹීමට තිබෙන්නේ දේවතා ආරාධනය සිංහල භාෂාවෙන්.
සියලු දෙනාම දේවතා ආරාධනය සඳහා මා කීවාට පසු මෙසේ කියන්න. ආත්පස සක්වල සිටින සදහම් නසනු කැමැති දෙවියෝ අප මුනි රජුන් වදහල උතුම් සදහම් නැසුමට දැන් මෙතනට පැමිණෙත්වා පින්වත් දෙවිවරුනේ මේයට කාලයයි සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං පරිත්තස්සවන කාලෝ අයං භදන්තා පරිත්තස්සවන කාලෝ අයං භදන්තා පරිත්තස්සවන කාලෝ අයං භදන්තා ඔ භගවා
භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක
පුද්ගල වශයෙන් අට දෙනෙක් වනසේක ආහුනේය වනසේක පාහුනේය වනසේක දක්ඛිනේය වනසේක අංජලි කරණීය වනසේක ලොවට උතුම් පින් කෙත වනසේක විපස්සිස නමතු චක්කුමන්තස්ස සිරිමතෝ සිකිසපි නමතු සබ්බ භූතානුකම්පිනෝ සදහම්ස් ඇති සොඳුරු සිරිය ඇති විපස්සී බුදු රජාණන්හට නමස්කාර වේවා සියලු සතුන්හට අනුකම්පා ඇති සිකී බුදු රජාණන්හට නමස්කාර වේවා වෙස භුස නමතු නහාද කස තපස්සිනෝ නමතු කකු සන්දස්ස මාරසේනා පමද්දිනෝ සියලු කෙලෙස් නැති වෙර වීරිය ඇති වෙස්ස වූ බුදු රජාණන්හට නමස්කාර වේවා දසමර සේනාද තෙද බිඳහල කකුසඳ බුදු රජාණන්හට නමස්කාර වේවා කෝනාගමනස්ස නමතු බ්‍රාහ්මනස්ස උසීමතෝ කස්ස පස්ස නමතු විපමුතස්ස සබ්බදි කේස් මෙහෙර කළ බඹසර නිම කළ කෝනාගමන බුදු රජාණන්හට නමස්කාර වේවා හැම කෙලෙසුන්ගෙන් හොඳින් මිදී ගිය කස්සප බුදු රජාණන්හට නමස්කාර වේවා අංගිරසස්ස නමතු සක්කෙපුතස්ස සිරිමතෝ යෝයි මන් ධම්ම මදේසේසි සබ්බ දුඛාපනුදනං ලොවේ සියලු දුක් මැනවින් දුරුවන මේ සිරි සදහම් පවසාවදහල යම් කෙනෙකුන් වෙද සොඳුරු සිරිය ඇති ශාක්‍ය පුත්‍ර වූ අංගිරස වූ අපගේ ගෞතම බුදු සමිඳුන් හට නමස්කාර වේවා යේචාපි නිබ්බුතා ලෝකේ යතා භූතං විපස්සිසුන් තේ ජනා අපි සුනා මහන්තා වීත සාරදා ඒ බුදුවරුන්
සුනු බස් නොපවසත්මය මහානුභාව සම්පන්නමය සසර බිය නැතිසේක්මය හිතන් දේව මනුස්සානම් යන්නමස්සන්ති ගෝතමං විජාචරණ සම්පන්නං මහන්තං හිත සාරදං විජාචරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමං දෙවි මිනිසුන් හට හිත සුව සලසන ගෞතම නම් වූ විජාචරණ සම්පන්න වූ මහානුභාව සම්පන්න වූ හැම බියෙන් නිදහස් වූ බුදු රජාණන් වහන්සේට දෙවි මිනිසුන් නමස්කාර කරන්නාහුය ගෞතම නම් වූ විජාචරණ සම්පන්න වූ ඒ බුදු රජාණන් වහන්සේට අපගේ නමස්කාරය තථාගතයන්
පිණිස පවතින ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ විසින් ප්‍රගුණ කරන ලද්දේ යම් භික්ඛවේ සදේවකස්ස ලෝකස්ස සමානකස්ස සබ්‍රහ්මකස්ස සසමන බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය දිට්ඨං සුතං මුදං විඤ්ඤාතං පත්තං පරිවේසිතං අනුවිචරිතං මනසා යස්මාදං තථාගතේන අභිසම්බුද්ධං තස්මා තථාගතෝති උච්චති පින්වත් මහණෙනි දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බමුන් සහිත වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ මේ ලෝකයා විසින්ද දෙව් මිනිස් ප්‍රජාව විසින්ද දක්නා ලද යමක් ඇද්ද අසනා ලද යමක් ඇද්ද ආග්‍රාණය කරන ලද යමක් ඇද්ද රස විඳින ලද යමක් ඇද්ද පහස ලැබුවා වූ යමක් ඇද්ද සිතින් දැනගන්නා ලද යමක් ඇද්ද ලබාගත් යමක් ඇද්ද සොයාගත් යමක් ඇද්ද සිතින් විමසන ලද යමක් ඇද්ද ඒ සියල්ලම තථාගතයන් වහන්සේ විසින් යම් හේකින් නවබෝධ කරන ලද්දේ වේද එම නිසා තථාගතයයි කියනු ලබන්නේ සම්බුද්ධති යංච රත්තිං අනුපාදිසේසාය නිබ්බාන ධාතුයා පරිනිබ්බායති යං ඒතස්මින් අන්තරේ භාසති ලපති නිදිසති සබ්බන්තං තතේව හෝති නොඤ්ඤතා තස්මා තථාගතෝති උච්චති පින්වත් මහණෙනි යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළසේද යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පානාසේද ඒ අතර කාලය තුලදී තථාගතයන් වහන්සේ යමක් පවසන්නාහුද ප්‍රකාශ කරන්නාහුද නිර්දේශ කරන්නාහුද ඒ සියලු දෙයම ඒ අයුරින්ම වන්නේය අන්න
Amen.
Sarada
Amen.
Thank you.
මගුල් කරුණුය
Yangin jivitan hidavahuranva
නිජ සමකොට මෙය බුදු සමිඳුගේ පවතින උතුම්ම මැණිකකි සැබෑ වශයෙන් මෙම සිත සැලසේවා කායං විරාගං අමතං පනීදං යදජ්ජගාසක්කේ මුනි සමාහිතෝ නදේන ධම්මේන සමත්ති කිංචි ඉදං පි ධම්මේ රතනං පනීදං ඒදේන සච්චේන සුවත්ති හෝතු කේස්නසන වීතරාගී අමානිවන යුතු යම් දහමක් ලැබුයේ නම් මුනිදු සමාහිත ඒ දහමට සමකර හැකි කිසිවක් ලොව නැත මෙය සදහම් තුල පවතින උතුම්ම මැණිකකි සැබෑ වශයෙන් මෙම සිත සැලසේවා යම් බුද්ධ සෙට්ටෝ පරිවන්නයි සුචින් සමාධිමානන්තරි කඤ්ඤමාහු සමාධිනා සමාධියයි ඒ අතරක නොරැදෙන කිසිවිට ගත නොහැකිය කිසිවක් ඒ සමවත සමකොට මෙය සදහම් තුල පවතින උතුම්ම මැණිකකි සැබෑ වශයෙන් මෙම සිත සැලසේවා විලසගෙන මේ අය බුදු සව්වෝ වෙති දනට සුදුසු වන මහත් ඵලය ලැබ දෙයි මෙතුමන්ට පුදන දන මෙය බුදු පිරිසෙහි පවතින උතුම්ම මැණිකකි සැබෑ වශයෙන් මෙම සිත සැලසේවා සුන්දර නිවනට වලඳති සුවසේ නිවනම සිතු සිතු විලසට මෙය බුදු පිරිසෙහි පවතින උතුම්ම මැණිකකි සැබෑ වශයෙන් මෙම
සතර දෙගින් නෙන සුලගින් නොසැලේ කිසි ලෙස යමෙක් කාර්ය සත්‍ය දකින් නම් මෙහි ඇති ලෙස ඒ සතුරුෂයට කියමි මෙය උපමා ලෙස මෙය බුදු පිරිසෙහි පවතින උතුම්ම මැණිකකි සැබෑ වශයෙන් මෙම සෙත සැලසේවා මිදුන් පවසන ලද ආර්ය සත්‍යයන් මැනවින් දුටු යමෙකුන් වෙද භවයේ රැඳෙමින් කොතරම් පමාව සිටියද ඔවුන් නොඑත්ම යට වැනි භවයට කිසිලෙද මෙය බුදු පිරිසෙහි පවතින ගිම්මාන මාසේ
යානීද භූතානි සමාගතානි
Satun
Sit the cellar, save us.
ඥානකෙත්තම්ම